අයිබෝුවන් ඇමරිකාවට යම් වීඩියෝ එක කරන්නේ ඇමරිකාවි ඳන්නන් නෙමෙයි මං මේ ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රීක්කේ අම්බලන්තොට ප්‍රාදේශයලයකම් කොට්ටාසේ නෝනගම ගමේ මේ බෝට පාක් එක හැබැයි වීඩියෝ එක කරන්නේ ක්සත් ජනපදය ගැන උසස් පෙල දේශපාලන විද්‍යාව කරන ළමයින්ට දහවෙනි ඒකකේ හම්බ වෙනවා ආණ්ඩු ක්‍රමකෘති කියලා පාඩමක් ඒ අපිට තියෙන එක ආණ්ඩු ක්‍රමයක් තමයි ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩු ක්‍රමය අද මං බලාපොරොත්තු වෙනවා ඇ එක් ස්ජනපදා ආ්ඩුක්‍රමය ආශ්්‍රයෙන් කෙටි ප්‍රශ්න සහ පිළිතුරු ටිකක් ඔබට සාකච්ඡා කළ දෙන්න කොලයක් අරගෙන පෑනක් කරගෙන වැඩේට සූදානම් වෙබු ඔබ දන්නව ඇමරිකාවි ක්‍රියාත්මක වෙන්නේ සන්ධී ආණ්ඩු ක්‍රමයක් සන්ධී ආණ්ඩු ක්‍රමයකට දෙන්න පුළුවන් ලෝකෙතියෙන හොඳම නිදසුනක් තමයි ඇමරිකායෙක් සජ්ජනපද ආණ්ඩුක්‍රමය. පලවෙනිි ප්‍රශ්ටේ සන්දී ආණ්ඩුක්‍රමයක ලක්ෂණ දෙකක් නම් කරන්න ඇමරිකා වෙතියනෙ සන්දී ආණ්ුකමයක් නේ. ඒවගේ සන්දී ආණ්ඩුක්‍රමයක ලක්ෂණ දෙකක්. ඔකු හොමනැතුව අහන්න පුළුවන් ෆෙඩරල් ආණ්ඩුකමයක ලක්ෂණ දෙකක් කියලා. ොකද සන්ඩීය කියන එකම තමයි ෆෙඩර්ල් කියන්නේ මොනවදඔබේ උත්තරේටෙන්නේ ඔබට ලියන්න පුළුවන් ආණ්ඩු මට්ටම් දෙකක් පැවතීීම එක ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය එක ලක්ෂණය මධ්‍ය මාණ්ඩුව තියෙනවා ප්‍රන් ආණ්ඩු තියෙනවා ආණ්ඩු තල දෙකයි ඔබට ලියන්න පුළුවන් රටේ මූලික නීතිය මගින් බලය බෙදා තිබීම ි නීතිය කියල කියන්නේ ආණ්ඩු ක්‍රම විවස්ථාව ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් බලය බෙදා තිබීම සන්ධී ආණ්ඩුකමයක තියෙන ලක්ෂණය ඊට පස් ඔබටල යන්න පුළුවන් දිිත්ව පුරවැසිභාවය පුරවැසිභාවයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා දිත්ව නීති පද්ධතිය නීති පද්ධති දෙකයි දිිත්ව පරිපාලනය පරිපාලන ක්‍රම දෙකයි මේවා සන්ධදි ආණ්ඩු ක්‍රමවල දකින්න පුළුවන් ලක්ෂණ ඔබට පැහැදිලී පිළිතුරට ලියන්න මොනවාද කියලා අපි අනවා දෙවැනි ප්‍රශ්නයට ඇමරිකාවේ මධ්‍යමාණ්ඩුව සහ ප්‍රාන්තාණ්ඩු අතර බලය බෙදා ඇත්තේ පියවර කිහිපය කිනි ඉන් දෙකක් නම් කරන්න ඇමරිකාවේ මධ්‍යමාණ්ඩුවත් ප්‍රාන්තාාණ්ඩුත් අතට බලය බෙදර තියෙනවන. ඒ බෙදල තියෙන්නේ පියවර කිහිපයකින්. හරිද ඒ පියවර දෙකක් නම් කරන්න කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දරුවෝ සාමාන්‍යෙන් ඇමරිකානු වි්‍යවස්ථාව ඇතුළේ පියවරතියනෝ හතරක්. මේ බලය බෙදපු පියවර හතරයි. පළවෙනි පියවර ආණ්ඩුකම විවස්ථාව තුළ, මධ්‍ය මාණ්ඩුවට හිමි බලතල පලමුව දැක්වීම ඒතමයි පලවෙෙන එක. මධ්‍යමාණ්ඩුවට හිමි බල තල පලමෝ දක්වනවා සාමාන්‍ය රටේ ජාතික වශයෙන් අදගත් බලතල ටික. දෙවලිපියවර ප්‍රාන්තාණ්ඩුවලට හිමි බලතල දැක්වීම. එකත් ව්‍යවස්ථාවෙන්මයි කරන්නේ. ඒ ප්‍රන්තාආණ්ඩුවට හිි බල තල දක්වද්දී සේෂ බලතලත් දක්වනවා. මොවද දේෂ බල තල කියට. අධ්‍ය මාණ්ඩු වෙල ස්තුවේ අන්තර්ගත නොවෙච්ච සියලු බලතල ප්‍රාන්තවලට පවරනවා. ඊළඟට පෙටගන්න පුළුවන් තුන්වෙනි පියවර සමගාමී බලතල දැක්වීම සමගාමී බලතල කියන්නේ දරුවෝ මධ්‍යමාණ්ඩු අයි ප්‍රාන්තාණ්ඩුයි දෙදෙන විසින්ම හවුලේ ක්‍රියාවට නංවන බලතල එතමයි තුන්වෙනි පියවර. හතරවැනි පියවර ඔබට ගන්න පුළුවන් තහනම් බලතල දැක්වීම. ප්‍රාන්තාආණ්ඩුවලට තහනම් බලතල වෙනමත් මධ්‍යමාණ්ඩුවට තහනම්බලතල වෙනමත් වශයෙන් තහනම් බලතල් ලයිස්තුවක් ව්‍යවස්ථාව අන්තර්ගත වේ. මේ පියවරහතරින් අමෙරිකානු ආණ්ඩුකම්ග්‍යවස්ථාවේ මධ්‍යමාණ්ඩුවයි ප්‍රාන්තාණ්ඩුවයි අතර බලයබෙදා තිබෙනවා. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. ඇමෙරිකානු ආණඩුකමයේ සාමාන්‍ය ලක්ෂණ දෙකක් නම් කරන්න සාමාන්‍ය ලක්ෂණ දෙකා. ඇමරිකානු ආණ්ඩුකමයේ තුළ තියෙන සාමාන්‍ය ලක්ෂණ දෙකක්. හොබට ලියන්න පුළුවන් පළවෙනි එකක් ලිකිත සහ අනම්ය ව්‍යවස්ථාව පලවෙනි ලක්ෂණේ ඇමරිකාවේ තියෙන්නේ එදා සත් සය අසූ නවයි හදපු ආණ්ඩුකම් ්‍යවස්ථාව ඒ කියන්න අපි ලෝකයේ පැරණීම ව්‍යවස්ථාව කියලනි. ලිකිතයි ඒ වගේම නම් යයි. එක ඇමරිකානු ආණ්ඩුකමේ තුළ දකින්න පුළුවන් පලවෙනි සාමාන්‍ය ලක්ෂණ. ඊළඟට අපිට ගන්න පුළුවන් සම්ප්‍රදායන් සහ භාවිතයන් පැවතිීම. එකත් ඇමරිකානු ව්‍යවස්ථාව තියන ලක්ෂණය. සම්ප්‍රදායන් සහභාවිතයන්. මස් ලේ නහර කියලනයෝකට කිය. ඉල්ලට අමතර මස්ලේ නහර තමයි මේ සම්ප්‍රදායන් කියන්න භාවිතයන් කියන ඊළඟට ගන්න පුළුවන් දෘඩභාවය දෘ දෘඩ නැත්තනම් දැඩී එම නැත්ත ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපහසුයි වෙන විදිකින් කියනව නම් අනම් යයි එකත් ඇමරිකානු ්‍යවස්ථාව තුළ දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය ඊළකට පිට ගන්න පුළුවන් බලතල බෙදීම ක්‍රියාත්මක වීම අපි දන්නවා චාර්ස් මොන්ටෙස්ක විසින් ප්‍රකාශ කරපු හඳුන්වාදීපුූ ඔය බලතලබෙදීමේ සංකල්පය පළමු අරට ව්‍යවස්ථා ගත කරන්නේ ඇමරිකාවී බලතල බෙදීම ක්‍රියාත්මකවීම ඇමරිකානු ්‍යවස්ථාව තුළ දකින්න පුළුවන් ලක්ෂණය ඊනකට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මකවීම වනත් සංවරණ හා තුළන ක්‍රමය ක්‍රියාත්මක වීම වනත් මේ ඔත්තරයට ගන්න පුරුවන් ඇමෙරිකානු ව්‍යවස්ථාවේ මාන්‍ය ලක්ෂ අපි යමෝ හතර විෙන එකට. ඇමරිකානු මධ්‍ය මාණ්ඩුව සතු බලතල දෙකක් නම් කරන්න ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න වෙනවා. මධ්‍යමාණ්ඩුව සතු බලතල එක කියන්නේ මධ්‍යමාණ්ඩුව විසින් පමණක් ප්‍රාන්තවල සහයක් නැතුව හවුලක් නැතුව මධ්‍යමාණ්ඩුව විසින් පමණක් ක්‍රියාවට නංවන බලතල දෙකක්. දරුවෝ දන්නවනේ ද මේ සන්දිය රටවල්වල මධ්‍ය මාණ්ඩුවට ලැබෙන්නේ ජාතික වශයෙන් වැදගත් බලතල ටික ජාතික වශයෙන් වැදගත් බලතල වැදගත්ම බලතර ටික ඇැමරිකාවෙත් එහෙම තමයි මධ්‍ය මාණ්ඩුවට පමණක් හිමි බලතලයක් තමයි විදේශ සබඳතා රටේ විදේශ සඳතා පැවැත්වීම මධ්‍ය මාණ්ඩුව බලය එක ජාතික මට්ට මේ බලයක් විදිටහිට ගන්න පුළුවන් ඊළඟට ගන්න පුළුවන් මූල්්‍ය පාලනය බදු පැවීම තුළ මුල්්‍ය පාලන කටියයුතු ඒවත් මධ්‍ය මාණ්ඩුවට හිමි බලතල විදියට ගන්න පුළුවන් තව එකක්ක අපට ගන්න පුළුවන් ජාතිකාරක්ෂාව එකත් මධ්‍ය මාණ්ඩුවට හිමි බලයා යුද්ධ ප්‍රකාශ කිරීම සහ යුද්ධ කිරීම එකත් අපිට මධ්‍යමමාණ්ඩුවට හිමි බලයක් විදියට ගන්න පුළුවන් කමතිේරු ඊළඟට ඔබට ගන්න පුළුවන් අන්තර් ප්‍රාන්තහා ජාත්‍යන්තර වෙළදාම නයාමනය කිරීම. මධ්‍යමාණ්ඩුවේ බලයක් ඔය ඕනම එකක් ඔබේ පිළිතුරට ගන්න පුළුවන් කමතියෙන. අපි යමු පස්වෙනිී ප්‍රශ්නයද. ප්‍රාන්ත රාජ්‍ය සතුූ බලතල දෙකක් දක්වන්න ප්‍රාන්තවලට හිමි බලතල ඒ ැනදරුව මධ්‍යමාණ්ඩුවේ සහයෝගයක් නැතුව ප්‍රාන්ත විසින් පමණක් තනිව ක්‍රියාවට නංවන බලතල දෙක් එහෙමත් තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් අධ්‍යාපනය එඩියුකේෂන් ප්‍රාන්තවලට හිමි බලයක් පොලිස් එකන පොලිසිය ප්‍රාන්තවලට හිමි බලයක් තව ගන්න පුළුවන් පලාාත්පාලනනාහිතන ස්ථාපිත කිරීම ඒකත් ඇමරිකාවේ ප්‍රාන්ත විසින් පමණක් පපුක්ති විදින බලයක් දිට අපිට ගන්න පුළුවන්. ඒ වගේම පුර වැසි භහවේට අදාළ කටයුතු න්තවලට හිමි බලයා ඔන්න එනම් හතරක් කිව්වා ඔය හතරින් ඔබ කැමති දෙකක් පිළිතුරට ලියන්න පුළුවන් හයවෙනි ප්‍රශ්නය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාන්ත රාජ්‍යයට පණවා ඇති සීම දෙකක් නම් කරන්න දරුව ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා තහනම්බලතල කියලා ලස්තුවා. එකඇනෙ ප්‍රාන්තවලට තහනම් බලතල සහ මධ්‍යමාණ්ඩුවට තහනම් බලත වෙන වෙනම දක්වල තියෙනවා. මේ අහන්නේ ඇමරිකානු විවස්ථාව මගින් ප්‍රාන්ත රාජ්‍යන් වලට පනවා ඇති සීමා එක නැර තහනම් බලතල දෙකක් අහන්න. මොනවාද ඇමරිකාවේ ප්‍රාන්ථවලට කළ නොහැකි දේවල්. ලියන්න පුුවන් මේ වගේ පිළිතුරු විදේශ රාජ්‍යන් සමග ගිවිසුම් ඇතිකර ගැනීම එක ප්‍රාන්තවලට කරන්න බෑ විදේශ රාජ්‍යයන් සම ගිවිසුම් ඇතිකරගැනීම ැනෙ මධ්‍යම ආ්ඩුවු බලයා ප්‍රාන්තවලටයි බලයහිමි නැහැ. ඊනකටඔට ගන්න පුළුවන් ආනයනය සහ අපනයනයට අදාළ බදු පැනවීම බදු ප්‍රතිපත්තිය තීරණය කිරීම ප්‍රාන්තවලට කරන්න බෑ ්‍ය ්ඩුවටයි යයිති යුද්ධ කිරීම ප්‍රාන්තවලට කරන්න බෑ මධ්‍ය මාණ්ඩුවටයි යයිති එන ඒව තමයි ප්‍රාන්ත ආණ්ඩුවලට තහනම් බල තල අපි යනවා ඒකෙම අනිත් ප්‍රශ්නය හත අමරිකානු විවස්ථාව මගින් මධ්‍යම ආණ්ඩුවට පනවා ඇති සීම දෙකක් අමෙරිකානු විවස්ථාවෙන් ධ්‍ය මාණඩුවට පනවල තියන සීමා දෙකක් නම් කරන්න අපි උත්තරෙලි අද්දිල ඉන්න පුුවන් මෙහෙම එක ප්‍රාන්තවල බලතල සහ වගකීම් ඉටුකිරීමට බාධාවන ලෙස බලය බුක්තිවිදීම ටිකත් දිගයිනෙ ප්‍රාන්තවල බලතල සහ වගකීම් ඉටුකිරීමට බා බලතල බුක්තිවිඳින්න බෑ මධ්‍ය මාණ්ඩුවට මධ්‍යමාණ්ඩුවට තහ නම්බලයා සරලව කියනව නං ප්‍රාන්තවල වැඩවලට ඩිස්ටර්ප් කරන්න බෑ ප්‍රාන්තවල වැඩවලට බාධ කරන්න බෑ කියනෙක් එක මධ්‍යමාණ්ඩුවේ තහනම් බලයක් ඊලකට අපිට ගන්න පුළුවන් බදුු අය කර ගැනීම ඔය ඇමෙරිකාවේ බදුු සමහර බදුවර්ග තියනවා යෝ ප්‍රාන්තවලට විතරයි පණවන්න පුළුවන් ට මදිහත්වන්න මධ්‍ය මන්ඩුවට බෑ. අන්තර් ප්‍රාන්ත වෙලදාම අන්තර් ප්‍රාන්ත එකැන ප්‍රාන්ත අතර වෙලදාම ඒකටැගිලිගහන්න මධ්‍යමාණ්ඩුවට බැහැ එරිසා ඒවා මධ්‍යමාණ්ඩුවේ තහනම් බල තල විදියට අපි අඳුඩ ගඩනු පිළිතුරුලියන්න පුළුවන්. අපි අනවාට වෙනි ප්‍රශ්නයට ප්‍රශ්නය ඇමරිකාවේ සන්ඳීය රාජ්‍යයක් වුවද මෑතකාලීනව මධ්‍යමාණ්ඩුවේ බලතල අකණ්ඩව වර්ධනය කර ගනි ඇමරිකාව අද වෙද්දි සන්ධිය රාජ්‍යයක්න් හැබැයි ටිකෙන්ටික ටිකෙන්ටික එහි මධ්‍යමාණ්ඩුවේ බලය අකණ්ඩව වර්ධනය කර ගැනීම ඇමරිකාව තුළ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයන් අහන්න අපෙන් එයට බලපෑ හේතු දෙකා ඇමරිකාේ මධ්‍ය මාණ්ඩුවේ බලය වැඩිවෙන්න බලපාපු හේතු දෙකක් මොකක්ද කියලා අහනවා. ඔබට මේකට උත්තරලිය අද්දි මේ වගේ දෙයක්ල යන පුළුවන්. ඇතැම් කාර්යන් සම්බන්ධයින් ඇමරිකානු ප්‍රාන්තවලට මධ්‍යම ආණ්ඩුව මත යැපීමට සිදුවීම. කැන සමහර කාරයන් තියෙනවා ප්‍රාන්තවට තනයම වැඩ කරන්න බෑ ධ්‍යමාණ්ඩුව මත යපෙන්න වෙනවා දැන් උදාහරණයක් යවෝත් මුදල් වගේ මුදල් කියන ප්‍රශ්නේදී ප්‍රාන්තවලට ස්වාදීනව වැඩ කරන්න බැහැනි මධ්‍ය මාණ්ඩුව මත යැපෙන්න වෙනවා ඒකින් වෙන්න මධ්‍ය මාණ්ඩුව බලය වැඩි වෙන එක අධ්‍ය මාණ්ඩුවය බලය වැඩි වෙන එක ඒවගේ ඇමරිකාව තුළ ජාතිකවාදේ එනැගීයේම ඔය ඇමරිකානු ජාතිකවාදය අපිට ඉගෙනගන්න ලැබෙනවේ ජාතිකවා දේ නැගියම ඇමරිකාව තුළ දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් එකෙන් වෙන්නේ මධ්‍ය මාණ්ඩුවේ බලය වැඩි වෙලා මධ්‍යමාණ්ඩුව ටිකක් බලවත් ආයතනයක් බවට පත්වෙනවා හැබැයි සන්ධිය ක්‍රමයේ දෙදර යන එතකොට නේද සන්ධිය ක්‍රමයේ දෙදරා යරු ඒ කාරනාධික ඔබට ලියන්න පුළුවන් මධ්‍යමාණ්ඩුවේ බලය වැඩිවෙන්න හේතු දෙකා. අපි යනවා නවවෙනි ප්‍රශ්නයට ්ටකය නවය ඇමරිකාවේක් ප්‍රාන්තයක් විසින් තවත් ප්‍රාන්තයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තින් වි්‍යවස්ථාවේ දක්වා ඇත ඇමරිකාවේ එක ප්‍රාන්තයක් විසින් තව පාන්තයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති තියෙන විවස්ථාවේ දක්වල තියන්නේ ඉන් දෙකක් නම් කරන්න මොනදල යන්න පුළුව. එක ඇමරිකාවෙෙක් ප්‍රාන්තයක පුරවැසියින් තව ප්‍රාන්තයකට ආවහම එයාට හිමි මූලික යිතිවාසිකම් ඒ අයුරින්ම ලබාදීමට අදාළ ප්‍රාන්තය බැඳිල ඉන්නවා. අදාල ප්‍රාන්තේ බැඳලිවා. ඇමෙරිකානු පුරවැසියෙක් මොන ප්‍රන්තයට ගියත් එයාගේ මූලික යිතිවාසිකම් ටික එක කඩ කරන්නත් බෑ යාට විශේෂ වර ප්‍රසාද දෙන්නත් දෑ එනිසා මූලිකයිතිවාසිකම් ඕනම ප්‍රාන්තයක් ඇතුළේ සමාන ලෙස පුරවැසිියන්ට ලබාදීමට ඇමෙරිකානු ප්‍රාන්ත බැඳලීද එතමයි පලවෙෙන ඇමරිකානු පුර වැසියන්ගේ මූලිකයිතිවාසිකම් සු රැකීමට සෑම ප්‍රාන්ථයක්ම එක සේබැඳී සිටීම ඉළඟට තවඔබට ගන්න පුළුවන් අපරාධකරුවන්ට රැකවරණයනොදීම ඇමරිකානු පුරවැසයෙක් යම් අපරාධයක් කරලා එක ප්‍රාන්තයක ඉඳලා තව ප්‍රාන්තයකට පැනල ගියොත් අදාළ ප්‍රාන්තයේ බැඳිලා ඉන්නවා ඒ අපරාධකරුවාාව අත් අඩගුවට අරගෙන එයාගේ පුරවැසිභාවේ හිමි ප්‍රාන්තයට එයව බාරදය මොකද ඇමරිකාවේ එක් ප්ලාන්තයක් තවත් ප්‍රාන්තයක අපරාධකාරයෝ ආරක්ෂා කරන මධ්‍යස්ථානයක් නොවිය යුතුය කියලා එහේ විදිවිධාන තියෙනවා. එවගේම තව එකක් තමයි පූර්ණ විශ්වාසය ඇතන් සම්පූර්ණ විශ්වාසය ඇමරිකානු ප්‍රාන්ත අනුගමනය කරනවා එකන එක් ප්‍රාන්තයක් විසින් තව ප්‍රාන්තයක් මත පූර්ණ විශ්වාසය තියෙනවා. අද වෙනත් ප්‍රාන්තයක අධිකරණකමය වෙනත් ප්‍රාන්ථයක නීතික්‍රමය වෙනත් ප්‍රාන්ථයක ලිපි ලේඛන ආදිය ප්‍රකාශනාදය මත පූර්ණ විශ්වාසය තබා සෑම ප්‍රාන්තයක්ම කටයුතු කළ යුතු වෙනවා එක තමයි ඇමරිකාවෙෙක් ප්‍රාන්තයක් තවත් ප්‍රාන්තයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විදිවිධාන වලට අයිති වන්න. දහවෙනි ප්‍රශ්නෙන් ප්‍රාන්ත සහ ප්‍රාන්ත අතර ගැටුම් ඇතිවීමකදී එය විසදාගත හැකි ප්‍රමවේද දෙකක් නම් කරන්න දරුවෝ සන්දී රටවල්වල ප්‍රාන්ත සහ ප්‍රාන්තර ගැටුම් ඇතිවෙන්න පුළුව ප්‍රාන්තයක් තව ප්‍රන්ථයක් එක ගැටන්න පුළුවන් එක සාමාන්‍යය ඒ වගේ තත්ත්වයක් කැමරිකාව යද්ගත වඋනොත්න් මොනවද අනුගමනය කරන විදිවිධාන එක ශ්‍රේෂ්ඨාධිකරණය පිහිට පැතිීම නැතම් සුපප්‍රීම් උසාවියේ පිහිට පැතිීම ප්‍රාන්ත ප්‍රාන්ථ ගැටුමකදී ඒ ගැටුම් විසඳීම බලය ශ්‍රෂ්ඨාධි කරණයට තියෙන දෙනිය ඔය හැම ප්‍රාන්තේකම තියෙනවා අන්තර් ප්‍රාන්ත ඒජන්සි කියලා හිතනයක් හැම ප්‍රාන්තේකම තියෙනවා ගැටුමක් ඇතිවෙන්නේ අද්දී අන්තර්ප්‍රාන්ත ේජන්සි මොකද කරන්නේ සාකච්ඡා මාර්ගයෙන් ගැටුම විසදා ගන්නවා එනම් ප්‍රාන්ත ප්‍රාන්ත අතර ගැටුම ඇතිවීමකදී ශ්‍රෂ්ඨාධී කරණය පිහිට පැතිීම කරන්නත් පුළුවන් අන්තර් ප්‍රාන්ත ඒජන්සි හරහා සාකච්ඡා මාර්ගයෙන් ගැටුම විසදා ගන්නත් පුළුවන් උත්තරය හරි. එකලොස්වරිි ප්‍රශ්නය. ඇමරිකාව සන්ධය ක්‍රමයේ සිට ක්‍රමයින් ඒකීය ක්‍රමය දෙසට ගමන් කරයි. එකටික් බරපතල ප්‍රකාශයක්. ඇමරිකාවාද සන්දීයි හැබැයි ක්‍රමයෙන් මෙය ගමන් කරනවලු ඒකීය ක්‍රමය දෙසට. ඊට බලපෑ හේතු දෙකක් දක්වන්න ඇමරිකාව අන්දියකමේ සිට ඒ කියකමේට යන්න බලපාන හේතු දෙකක් දැන් ඔබ පිළිතුරුලි අද්‍යඔබලයනවා එක අතීතයේ ප්‍රාන්ත ගැටලු විදිට පැවති දේවල් වර්තමානය වන විට ගෝලීය ගැටලු බවට පත් වෙලා තියෙනු අතීතයේ ප්‍රාන්ත ගැටලු වර්තමානයේ වෙද්දී ගෝලිය ගැටලු බවට පත් වෙලා තියෙනවා එනිසා මධ්‍යමාණ්ඩුවය බලය වැඩිවෙලා ඒ කියලක්ෂ නැවිල්ලා ඇමව ඒ කිය දශාවට ගමන් කරමින් ඉන්නවා. දෙවනික් ඇමෙරිකාව බලාපොරොත්තු වෙනවා ඔොන්න දෙවනක සීග්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සීග්‍ර ආර්ථික වර්ධනය. සීග්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්න නම් මධ්‍යමමාණ්ඩුව බලය වැඩිදියුණු කරලා ඒ කියය ක්‍රමේ දිශාවට ඇමරිකාව ගමන් කළ යුතුයකෙන් අදහසේ ඇමරිකාව ඉන්නවා. ඒ වගේම තවගන්න පුළුවන් අපිට ජනතා ආකල්ප වෙනස්වීම. මිනිස්සුද දැන් කැමතිී ඇමරිකාව මිනිස්සුත් කැමතිී මේ මධ්‍ය මාණ්ඩුවේ බලයේ වැඩි වෙනවට ජාතිකවාදය තහවුරු වෙනට ඇැතම්ම ඒකය ක්‍රමයේ තහවරු වෙනවට. ඒත් උන මඔබට ගන්න පුළුවන් ඇමරිකාව ඒකී ක්‍රමයේ දිශාවට ගමන් කිරීමට බලපාන හේතු විදිට. දොලොස්වෙනි ප්‍රශ්නය. ඇමනිකානු වි්‍යවස්ථාව දුෘඩවේ කලින් හම්බුනා දෘඩ. එය සංශෝධනය කළ හැකි පියවර දෙකකි එය නම් කරන්න. ඇමරිකානු ්‍යවස්ථාව දුරඩයි කියල කියන්නේ අනම් යයි කියන එක. සංශෝධනය කිරීම අපහසුයි කියන එක. සංශෝධනය කිරීම අපහසු නත් එය සංශෝධනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. ඕක ක්‍රම දෙක් කියනවට වැඩිය හොඳයි පියවර දෙකක් කියන එක. පලවෙනි පියවල. මධ්‍යමාණ්ඩුවයේ ්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙකෙහිම බහුතර බලය එතමයි පලවිනේ එක. මධ්‍යමාණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙකෙ හිම තුනෙන් දෙකේ බහුතර බලය. මහනමන්ත්‍රී මණ්ඩලේත් සෙනෙට් මණඩලයත් තුනෙන් දෙකේ බලය. හැබැ තුනෙන් දෙකේ බලයෙන් විතරක් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බැහැ ඊ අමතරව තව එකක් ඕෝනි. එතමයි ප්‍රාන්තරාජ්‍යන් හතරින් තුනක බලය හොය ක්‍රම දෙකමතියෙද ඇරිනු ්‍යවථාව සංශෝධනය කරගන්න පුළුවන්කමතීර පුළුවන්කමතීරු. දහතුන් එනි ප්‍රශ්නය. ඇමරිකානු ව්‍යවස්ථාදායකය දවීමමාණ්ඩ ලිකවේ එම මණ්ඩල දෙක නම් කරන්න. ඇමරිකානු ව්‍යවස්ථාවේ හදල තියෙනවා දීමමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ඉතින්දි මට කියන දයයක්තියනව සු දරුව මේ ලෝකෙ සාමාන්‍යෙන් ඔය සන්දීය රටවල්වල තමයි දවීමණ්ඩලික පාර්ලිමේතුහ දන්නේ දැන් ඔය ඇමෙරිකාවේ ගත් අතුන් ඔස්ට්‍රේලියාවේ ගත් අතුන් කැනඩාව ගත් අත්න් ඉන්දියාවේ ගත්තත් මේ හැමර ඇටකම දීමමාණ්ඩලික ව්‍යවස්ථාදායිකැන්තියෙනවා. මොකද සන්දී රටවල්වල මණ්ඩල දෙකකින් සමන්විත ව්‍යවස්ථාදායිකයන් හදනවා එක ඇමරිකාවෙත් තේමයි. ඇමරිකාව මණ්ඩල් දෙකහන්නේ එක මහජන මන්ත්‍රී මණ්ඩලය දෙක සෙනෙට් පන්ත්‍රී මණ්ඩලය එතකොට ඇමෙරිකානු ්‍යවස්ථා ඇතුළේ ව්‍යවස්ථාදායකය හදල තියෙන්නේ මණ්ඩල දෙකින් සමන්විත වෙන විදියට ඔබ උත්තරේ පැහැදිලි මහජන මන්ත්‍රී බණ්ඩලයයි සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයයි. දාහතර විරි ප්‍රශ්නය ඇමරිකාවේ බලතල බෙදීම තහවුරුවන ආකාර දෙකක් දක්වන්න එය බලතලබෙදීම සංකල්පය ලෝකෙට හඳන්නා දෙන්නේ චර්ස් මොන්ටස්කුණ එය ප්‍රංශ ජාතික දේශපාලන චිින්තකයි චර් මොන්ටස්කු හඳුන්නාාදීපු බලතලබෙදීමේ සංකල්පය සෙපෂ of පව මේක මේ ලෝකෙ ව්‍යවස්ථාවකට ඇතුළත් කරපු පලවෙනිරට ඇමරිකාව එහ බලතලබෙදීම තියෙනවා කියන එක තහවුරු කරන මුල ධර්ම දෙකක් කානවා පලවෙනි එක ආණ්ඩු්‍රම ්‍යවස්ථාව විදි විධාන. ව්‍යවස්ථාව විදිවිධානවලින්ම වි්‍යවස්ථාදායකය විදායකය අධිකරණය අතර බලතලබෙදල තියනවා. දෙවනය අපිට ගන්න පුළුවන් සංවරණ හා තුලන ක්‍රමය ක්‍රියාත්මක වීම The theoryරි of check balance ඇමරිකාවේ තියනවා සංවරන තුළන කමය බලතලබෙදීම තහවුරු කරන්න තියෙන ක්‍රමවේදයක් තොර ඒද දෙක ඔබට ගන්න පුළුවන් පිළිතුර විදියට බල ලබදීම තවුරු කරන විඩි විධාන. පහලොස්වද ප්‍රශ්ෙන් ඇමරිකාවේ සන්ධීක්‍රමය ආරම්භයේදී හා වර්තමානයේදී පවතින ප්‍රාන්ත සංඛ්‍යාවන් කොපමනද ඇ ඇමරිකාවේ සන්ධියකමය ආරම්භේදි තිබුණු ප්‍රාන්තගානයි වර්තමානය වන විට තියන ප්‍රාන්ථගානයි කියල දෙක මහනවා දරුව ඕල දන්නවා ඇමරිකානු සන්ධියකමය ආරම්භ වෙන්නේ එද්දා හත්සියා සූ නවේ එදා තිබුණු ප්‍රාන්ත නැත්නම් ජනපද සංඛ්‍යාව දහතුනයි ජනපද දහතුනක් එකට එකතු වෙලයි ඇමරිකානු සන්දී ක්‍රමය හැදිල තිබුණි ඒදා. වර්තමානය වනිිවිට ඇමෙරිකාේ ප්‍රාන්ත පණහක්තිේරවා. ඒ නම් ඒකට උත්තරේ පණ. ආරම්භේදී ජනපද නැත්නම් ප්‍රාන්ත දහතුනයි වර්තමානයේදී ජනපද නැත්නම් ප්‍රාන්ත පණහයි අද මේ ඇමරිකා එක්සත් ජනපදයට අදාළව කෙටි ප්‍රශ්්‍ර ටිකයි පිළිතුර ටිකයි කතා කළේ හොඳට පානං කරන්න නැවත දවසක හමුුවම අයිබෝන්